ආයුබෝවන් ඔයාලා හැමෝටම අදත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මගේ හංගරෝට් YouTube channel එකත් එක්ක. ඉතින් හැමදාමත් වගේ පුංචි ඉල්ලීමක් කරනවා තවමත් ඔයා මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා. මේ වීඩියෝ එකෙන් අද මම ඔයාලට අරගෙන ආවේ red velvet cupcakes හදාගන්න විදිහ. ඉතින් මගේ බබාගේ birthday එක තිබුණා මේ ළඟදී එයාගේ birthday cake එකට අමතරව මට ටිකක් වෙනස් විදිහට cupcakes හදාගන්න ඕන වුණා. ඉතින් හැමදාම හදන විදිහ වැනිලා එහෙම නැත්නම් chocolate cupcakes වෙනුවට red velvet cupcake එකක් හදාගන්න මම හිතුවා. ඉතින් මේක හදාගන්න විදිහ මම පියවරෙන් පියවර පැහැදිලිව වීඩියෝ එකේ කරලා තියෙනවා. දිගටම වීඩියෝ එක skip කරන්න නැතිව බලන්න. ඔයාලටත් ලේසියෙන්ම හරියට red velvet cupcake එකක් හදාගන්න පුළුවන් වෙයි. ඉතින් අවශ්‍ය දේවල් ඔක්කොම description box එකේ දාලා තියෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම අපි dry ingredients ටික හලා ගන්න ඕනේ මේ විදිහට. පාන් පිටි ටික, ඒ වගේම cocoa powder ටික, baking soda සහ ලුණු මම එකතු කරලා මේක හලා ගන්නවා හොඳට. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මම දීලා තියෙන ප්‍රමාණයන්ගෙන්ම ගන්න. එතකොට ඔයාලට හරියටම කේක් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ වෙනම බෝල් එකකට දාගෙන මේ ටික නැවත වතාවක් මම මිශ්‍ර කර ගන්නවා මේ වගේ. මේ කප්කේක් එකට බේකින් පවුඩර් එකතු කරන්නේ නැහැ. ඒ වෙනුවට බේකින් සෝඩා තමයි එකතු කරන්නේ. ඉතින් මේ මිශ්‍ර කරගත්ත මිශ්‍රණය පැත්තකින් තියලා අපි බටර් ටික මේ වගේ බීට් කරගන්න ඕනේ. බටර් මම අරගෙන තියෙන රූම් ටෙම්පරේචර් බටර්. ඉතින් මේ විදිහට හොඳට ක්‍රීම් එකක් වෙනකම් මුලින්ම බටර් ටික බීට් කරගන්න ඕනේ. බටර් ටික බීට් කරගෙන ඊට පස්සේ මම සීනි ටික එකතු කර ගන්නවා. සීනි ටික මම අරගෙන තියෙන ග්‍රයින්ඩ් කරගෙන. ඉතින් කුඩා කැට සීනි තියෙනවා නම් ඔයාලට ග්‍රයින්ඩ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ටිකක් ලොකු කැට සීනි තියෙනවා නම් මේ වගේ සීනි ටික ග්‍රයින්ඩ් කරලා එකතු කර ගන්න. සීනි ටිකත් එකතු කරලා මේ ටික මම හොඳට මිශ්‍ර කර ගන්නවා ක්‍රීම් එකක් වෙනකල්. විනාඩි 3ක් 4ක් වගේ මම මිශ්‍ර කරගත්තා. ඔයාලට කියන්න ඕනේ බීට එකේ ස්පීඩ් එක එකට වගේ දාලා බීට් කරගන්න. ඒ වගේම ඔයාලට බීටර් එකක් නැත්තම් විස්ක් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම ගත්ත බිත්තරය එකතු කරගත්ත මේ වගේ. බිත්තරේ දැම්මට පස්සේ අපිට බීට එකේ ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. බීට එකේ ස්පීඩ් එක දෙකට දාලා මම විනාඩි 2ක් විතර වගේ බිත්තරේත් එකතු කරලා මේක බීට් කරගන්නවා. ඊට පස්සේ තෙල් ටික මම එකතු කර ගන්නවා. තෙල් ගන්නකොට පිරිසිදු සුදු පොල් තෙල් හෝ එළවළ තෙල් පාවිච්චි කරන්න. තෙල් ටිකත් එකතු කරගෙන හොඳට මේ වගේ නැවත බීට් කර ගන්නවා. ස්පීඩ් එක දෙකට වගේ දාලා මේ වගේ බීට් කරගන්නවා හොඳට මිශ්‍ර වෙනකල්. ඊට පස්සේ විනාකිරි සුදු විනාකිරි මම ගත්තේ එකතු කරගන්නවා මේ විදිහට තේ හැඳි භාගයක්. ඒ ටිකත් එකතු කරගෙන හොඳට නැවතත් බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ වැනිලා තේ හැන්දක් මම එකතු කරගන්නවා. වැනිලා ටිකත් එකතු කරගෙන නැවත වතාවක් අපි බැටර් එක හොඳට බීට් කරගන්න ඕනේ.
ඊට පස්සේ බටර් මිල්ක් අපි එකතු කරගන්න ඕනේ. බටර් මිල්ක් කප් භාගයක් මම අරගෙන තියනවා. රූම් ටෙම්පරේචර් එකේ තියෙන්න ඕනේ බටර් මිල්ක්. බටර් මිල්ක් ගෙදර නැත්තම් ගෙදරදීම හදාගන්න විදිහ මම කලින් වීඩියෝ එකක දාලා තියනවා. ඒ වීඩියෝ එකේ link එකත් මම යටින් දාන්නම්. ඉතින් ඔයාලට ඒ විදිහට ලේසියෙන්ම බටර් මිල්ක් එකත් ගෙදරදීම හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපේ dry ingredients ටික මේ විදිහට එකතු කරගන්න ඕනි. මම සම්පූර්ණයෙන්ම මිශ්‍රණ එකට එකවරම එකතු කරන්නේ නැහැ. කොටස් විදිහට තමයි මේක එකතු කරගන්නේ. සාමාන්‍ය කොටස් 3කට වගේ වෙන්න එකතු කරගෙන මේ වගේ බීට් කරගන්නවා low speed එකේ. හොඳින් මිශ්‍ර වෙන්න ඕනි. ඒ වගේම ඔයාලට බීට් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් whisk එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මේ විදිහට ඔක්කොම dry ingredients ටික එකතු කරගෙන හොඳින් බීට් කරගන්නවා. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ බටර් මිල්ක් එකතු කරපු හින්දා අපේ මේ කප්කේක් එක ගොඩක් ෆ්ලෆි වෙනවා. ඒ වගේම හොඳ ටෙක්ස්චර් එකක් එනවා කප්කේක්ස් වල. මේ විදිහට dry ingredients ටික හොඳින් මිශ්‍ර වුණාට පස්සේ මම ෆුඩ් කලරින් එකතු කරනවා. රෙඩ් වෙල්වට් කප්කේක් එකක් නේ අපි හදන්නේ. ඉතින් රතු පාට ෆුඩ් කලරින්ස් මම එකතු කරගන්නවා. තේ හැන්දක් එකතු කරගත්තේ. තේ හැන්දක් එකතු කරගෙන මික්ස් කරගත්තට පස්සේ පාට මදි කියලා හිතෙනවා නම් ඔයාලට තව ටිකක් එකතු කරගන්න පුළුවන්. ජෙල් කලරින් යූස් කරනවා නම් ඔයාලට ඩ්‍රොප්ස් 3ක් විතර වගේ දාගද්දි ලස්සන පාටක් එනවා. ඉතින් මේ වගේ හදාගත්ත බැටර් එක දැන් අපි කප්කේක් ලයිනර්ස් වලට දාගන්න ඕනේ. ඒක ඔයාලට ස්කූප් එකකින් කරගන්නත් පුළුවන්. නමුත් පයිපින් බෑග් එකකට දාලා පයිප් කරගන්න එක ලේසි කියලා මට හිතුණා. මේ විදිහට මම ස්කූප් පයිප් කරගන්නවා. ඊට පස්සේ සෙල්සියස් අංශක 170ට විනාඩි 10ක් ප්‍රීහීට් කරපු අවන් එකේ විනාඩි 20ක කාලයක් මම මේ කප්කේක්ස් ටික බේක් කරගන්නවා. මේ තියෙන මේ විදිහට බේක් කරගත්ත කප්කේක්ස් ටික මේ ටික හොඳටම නිවනකන් තියන්න ඕනේ. උඩින් ෆ්‍රොස්ටින් එක අපි යූස් කරනවා නම් ඉතින් ගොඩක්ම මේකට මැච් වෙනවා ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එක. එහෙම නැත්නම් ඔයාලට බටර් ක්‍රීම් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මේ තින මම ඒ විදිහට අයිසින් එකක් දාගත්ත බටර් අයිසින් එක තමයි මම පාවිච්චි කරේ. ඉතින් මගේ බබාගේ බර්ත්ඩේ එකට මම මේ විදිහට තමයි කප්කේක්ස් ටික හදාගත්තේ. මම හිතනවා ඔයාලත් මේක ට්‍රයි කරලා බලයි කියලා ටිකක් වෙනස් දෙයක් නිසා. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි.